ස්ථාවරත්වයක් නැත්තං ආරක්ෂාවක් නැත්තං දේශීය ආයෝජකය වේවා විදේශීය ආයෝජකයන් වේවා ආයෝජනය කරන්නේ නැහැ. ඒ වගේම තමුන්නාන්සලා දන්නවා අද ලෝකයේ විශාල වශයෙන් තාක්ෂණය පාවිච්චි කළ තමයි ආර්ථික ඉදිරියට ගෙනිහිලා තියෙන්නේ. කෘෂිකර්මයට පවා අද විශාල වශයෙන් තාක්ෂණය භාවිතා කළා ගොවි ජනතාවගේ ආදායම අපිට වැඩි කරන්නට පුළුවන්. අද විවිධ ශේෂ්ත්‍රයන්ගෙන් ඇසුරුම් වල වේවා පොහොර වල වේවා ජල කළමනාකරණය වේවා ඒ වගේම ග්‍රීන් හවුසස් ඒවා මාර්ගෙන් අපිට පුළුවන් ගොවියාට අඩු වියදමකින් වැඩි ආදායමක් වැඩි ඵලදායක් ඇති කළා වැඩි ආදායමක් ලබා ගන්න. දැන් බලන්න අල අර්ථපල් ගොවියා මේ හරි බීජ වර්ග එදා අපි බීජ අපේ රටේම නිෂ්පාදනය කළා. අපි අපේ මේ බීජ අපේ රටේ නිෂ්පාදනය කරන්නට ඕන කළා ගොවියාට මේ වසාන මිලකට ලබා දීම හරහා තමයි අර්ථපල් ගොවියා ඔහුට ඵලදායි තත්ත්වයට ගේන්න පුළුවන් වෙන්නේ. මම පිටරටින් මේ නිෂ්පාදන ගෙන්නන ඒ අයත් සමග සාකච්ඡා කරනකොට ඒ අය කිව්වා එදා 100%ක් අර්ථපල් වලින් අපි ස්වයංපෝෂිත වෙලා තිබුණ කාලයක් තිබුණා. නමුත් අද 70%ක්ම පිටරටින් ගේනවා. මේක සුදුසු තත්ත්වයක් නෙවෙයි. අපි අර්ථපල් මේවා අපේ ගොවියාව දිරිමත් කළා. ඔවුන්ගේ ආදායම් තත්ත්වය වැඩි වෙන ආකාරයට මිලක් ලබා දීලා. ඒ වගේම ඒවා ඇසුරු ඒ වගේම ඒවා ට්‍රාන්ස්පෝර්ට් කරන එක මේවා නිසියාකාර කළා. මේ ගොවියාගේ ආදායම වැඩි කරන්නට අපි ක්‍රියාත්මක වෙන්නට ඕනේ. මෙන්න මේ හේතුව අපි කෘෂිකර්මාන්තය අපිට දියුණු කරන්නේ නැතුව කෘෂිකර්මාන්තයට තාක්ෂණය ගේන්නේ නැතුව අපිට පුළුවන්කමක් නැහැ මේ දෙවන තුන්වන පරම්පරාවල් ගොවිතැනට යොමු කරන්නට. අපි ගොවියා දුප්පත් වෙලා ඉන්නකම් අපිට කවදාකවත් පුළුවන් වෙන්නේ නැහැ මේ ඉදිරි පරම්පරා ඉදිරියට ගෙනෙන්න. ඉතින් අපි ගොවියා හැමදාමත් දුප්පත් වෙලා තියන්නේ නැතුව ගොවියා ව්‍යවසායකෙක් බවට පත් කරන්නට පුළුවන් අපි රාජ්‍ය අනුග්‍රහය ඒ සඳහා අවශ්‍යයි. ඒ වගේම තමුන්නාන්සලා දන්නවා මේ තේවතු වල කම්කරුවන් වෙනුවෙන් අපි රුපියල් 1000ක වැටුපක් ලබා දෙන්නට පොරොන්දු වුණා. මේ වතු කම්කරුවා අපි හැමදාමත් වතු වලට හිර කළ තියන්නට නරකයි. අපි ඒ තරුණ තරුණයන්ට අධ්‍යාපනයක් ලබා දීලා ඔවුන්ගේ ජීවිතය නගා සිටුවන්නට පුළුවන් වෙන පරිදි අපි තොන්නම නැමැතුමත් එක්ක සාකච්ඡා කළා. අපි දා තොන්නම නැමැතුමත් එක්ක අපිත් සමග වැඩ කරන්නට එකඟ වුණේ. අපි පැහැදිලි වැඩපිළිවෙලක් සාකච්ඡා කරා මේ වතු කරේ ඉන්න ජනතාව ජීවිත තත්ත්වයේ ඉහළට ගෙනෙන්නේ කොහොමද කියන කාරණේ. මෙන්න මේ හිඳ තමයි එතුමා එකඟ වුණේ. පාසල් දියුණු කරන්නට ඒ වගේම විශ්වවිද්‍යාල කාර්මික විද්‍යාල මේ ප්‍රදේශයේ පිහිටවලා ඔවුන්ට අවස්ථාවක් ලබා දෙන්න උසස් අධ්‍යාපනය සඳහා මේවට මේ වැඩපිළිවෙල හිඳ තමයි එතුමා අපිට සහයෝගය දෙන්න එකඟ වුණේ. වගේමයි අද අපේ රටේ 23ක් පමණ ඉන්න තරුණ තරුණියන් ඔවුන්ගේ අධ්‍යාපනය ගුණාත්මක අධ්‍යාපනයක් ඔවුන්ට ලබා දිය යුතුයි. ඔවුන්ට රැකියාවන් ලබා ගන්නට පුළුවන් අධ්‍යාපනයක් අපි ඔවුන්ට ලබා දිය යුතුයි. අද විශ්වවිද්‍යාල වලට උසස් පෙළ සමත් වෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල සංඛ්‍යාවක්
දෙකක් සමත් වෙනවා. එයින් 30,000ක් පමණයි විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන්නේ. ඉතුරු සෑම දෙනාම අතරමං වෙනවා. අපි අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් අපි පළවෙනි අවුරුද්දේ ඉඳලම කරන්නට අපි යෝජනා කරලා තිබෙනවා. ඒ හේතුව මේ උසස් පෙළ සමත් වෙන සියලු දෙනාටම ඉහළ උසස් විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබා ගැනීමට අවස්ථාවක් සලසලා දෙන්නට. ඒ වගේම ඒ අයගේ ඒ පාඨමාලා ආර්ථිකයට ඵලදායී වෙන රැකියාවන් ලබා ගන්නට පුළුවන් වෙන විදිහේ පාඨමාලා උන්ට අධ්‍යයනය කළා. අර අතරමං වෙන්නේ නැතුව උපාධියක් ලැබුවයින් පස්සේ රැකියාවක් නැතුව පොලිමේ ඉන්නේ නැති වෙන්නට අපිට කෙටි කාලයක් තුල ඇත්තටම කලාංශයෙන් ඉගෙන ගත්තාට පවා අපිට පුළුවන් කෙටි කාලයක් ඇතුළත උන්ව පුහුණු කරන්නට මේ ආර්ථිකයට ඍජුවම සම්බන්ධ වෙන්න පුළුවන් රැකියාවන් වලට යොමු වෙන්නට. විශේෂයෙන්ම බුද්ධිය මුල් කරගත් ආර්ථිකයක් තුල අපේ තරුණ තරුණියන්ට ගුණාත්මක අධ්‍යාපනයක් හරහා රැකියාවන් ලබාගෙන ඔවුන්ගේ අසහන තත්ත්වය නැති වෙන්න අපිට ක්‍රියා කරන්න පුළුවන්. මේ වගේ පැහැදිලි කෘෂිකර්ම ශාස්ත්‍රයේ වේවා අධ්‍යාපන ශාස්ත්‍රයේ වේවා ඒ වගේම අපි ව්‍යාපාරිකයන් වෙනුවෙන් විශාල සහනයක් ලබා දීලා තියෙනවා. මේ සෑම ශාස්ත්‍රයකටම අපි පැහැදිලි වැඩසටහනක් අපි ඉදිරිපත් කළා තිබෙනවා. ඒ නිසා මම තමුන්නාංශලාගේ මම ඉල්ලා සිටින්නේ මා ගැන විශ්වාසය තියන්න. එදා තමුන්නාංශලා දන්නවා මට බාර දුන්නු සෑම වගකීමක්ම මම ඒ ආකාරයෙන්ම ඉෂ්ට කරා. ඒ වගේම මේ මට බාර දෙන අභියෝගවල වලට සාර්ථකව මුණ දීලා මේ අභියෝගත් ජයග්‍රහණය කරන්නට මට පුළුවන් කියන එක තමුන්නාංශලාට මම සාතික වෙනවා. ඒ නිසා තමුන්නාංශලාගේ යුතුකම ඉෂ්ට කරන්න මම මගේ යුතුකම වන ආරක්ෂිත රටක් සහ සෞභාග්‍යමත් දේශයක් අභිමානවත් දේශයක් තමුන්නාංශලාට ලබා දෙනවයි කියන එක මම පොරොන්දු වෙනවා. ඌවපර්ණගම ජනතාවට ජය වේවා, මව්බිමට ජය වේවා කියා ප්‍රාර්ථනා කරමින් මම ඥානවන් ස්තුතියි. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ.